මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. මේ ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසිම විරෝධයක් නැහැ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තියෙන විරෝධය පෙන්වලා දීලා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිනියට යෝජනා කරනවා අපේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ තියෙන සල්ලි ටිකත් ප්‍රවාහන ව්‍යාපෘතියට දාලා ප්‍රවාහන ව්‍යාපෘතිය ලොකුවට කරමු. ඇමරිකාව ඒ යෝජනාවට විරුද්ධයි. ඇමරිකාවට මේ රටේ ඉඩම් මංකොල්ල කෑමේ යටි අරමුණක් නැතිනම් රටේ ජනතාව විරුද්ධ ව්‍යාපෘතියක් කරන්න මෙතරම් බලවත් උවමනාවකින් පෙළෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින අය රටට පැහැදිලි කළ යුතුයි. ඒ වගේම මේ සියවස ආසියාවේ සියවස බවත් ආසියාවේ හරිමැද පිහිටි ශ්‍රී ලංකාව මේ සියවසේ වැදගත්ම රට බවත් ඇමරිකානු යුද විශේෂඥ රොබර්ට් කප්ලාන් මීට කලින් තමන්ගේ මොන්සූන් කියන ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඒ නිසා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ සැබෑ අරමුණ වන්නේ මේ සියවසේ වැදගත්ම රට බවට පත් වෙලා තිබෙන ශ්‍රී ලංකාව තුළ ඇමරිකාව පැලපදියම් කර ගැනීමයි. ඒ නිසා ඇමරිකාව මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමට සමත් වුණොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා මේ රට ලේවිලක් ගිනිගොඩක් බවට පත්වීම කාටවත් වළක්වන්න බෑ. විශේෂයෙන්ම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් යව වාර්තාවේ 6 වෙනි පිටුවේ සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන් දැනටමත් ඉඩම් ප්‍රතිසංස්කරණ වලට අදාළ ඇමරිකාව විසින් නිර්දේශ කරපු ඉඩම් ප්‍රතිසංස්කරණ වලට අදාළ 50 කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා ආණ්ඩුව සකස් කර අවසන් ඒ 50 කෙටුම්පත් දෙක සම්මත කර ගැනීමේ ප්‍රගතිය අනුව තමයි මේ මුදල් නිදහස් කරන්න කියලා. පළවෙනි 50 කෙටුම්පත මීට මාස 4කට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි ඒක ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරි අභියෝගයට ලක් කරා. ජාතිය වාසනාවට පළාත් සභා යළි සක්‍රිය වනතුරු පළාත් සභාවල එකඟතාවය ලබා ගන්නතුරු ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා. අනිත් 50 කෙටුම්පත කුමක්ද කියන එකවත් අපි දැකලත් නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසාම මේ ගිවිසුම ආණ්ඩුව විසින් ඉතාම රහසේ කරගෙන යන බව අතිශයම පැහැදිලි. 1840 මුඩුබිම් පනතෙන් ඉංග්‍රීසින් බලහත්කාරයෙන් අපෙන් මංකොල්ලකාගත්ත අපේ ඉඩම් සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ඉඩම් ජනසතුකරණයට පින් සිද්ධ වෙන්න අපට යලි ලබා ගන්න පුළුවන් වුණා. එදා 1840 ඉංග්‍රීසින් බලහත්කාරයෙන් ඉඩම් මංකොල්ල කෑමෙන් කළ ක්‍රියාකාරකම්ම 2019 ඇමරිකාව බලහත්කාරය වෙනුවට තමන්ගේ රූකඩ ආණ්ඩුවක් ලවා රටේ කැමැත්තෙම සිදු කරගන්නයි උත්සාහ කරන්නේ. නිසා අපි ඇමරිකාවට අවසාන වශයෙන් කියන්නේ මේ ආණ්ඩුව 50 දින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තියෙන තව දින 15යි. ඒ නිසා 50 දින මලමිනියක් එක්ක අත්සන් කරන ගිවිසුම් අපි වළංගුයි කියලා පිළිගන්නේ නැහැ. මලමිනියක් සමග ගිවිසුම් අත්සන් කරලා ඒ වළංගුතාවයේ බලහත්කාරයෙන් මේ රට මත පටවන්න මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන පණිවිඩය අපි ඇමරිකාවට ලබා දෙන්නේ. ඔව්, අපි MCC පිළිබඳ අපේ ස්ථාවරය ඉතාම පැහැදිලි. අපි හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුමේ තුල ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය, ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට, 70%ට වඩා වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට, 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නේ. අපේ ස්ථාවරයේ තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ. මේ ඇමරිකාවෙන් එන හැම දෙයකටම විරුද්ධ වෙන කුවකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ. රටට හානියක් වෙන දෙයට විතරයි අපි විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. විපක්ෂයේ හිටිය ස්ථාවරයමයි අදත් ඉන්නේ. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු. හැබැයි ඇමරිකාව කියනවා නෑ නෑ, කරනවා නම් දෙකම කරමු, එකක් කරන්න අපිට බෑ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කරගැනීමේ යටි අරමුණෙන් කියන එක. ඉතින් ඇමරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අපි සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘති සමනක් කරන්න අපේ කිසි විරෝධයකුත් නැහැ. ඇයි හත් දෙයනේ ද ඒ අය කියනවා නම්
ඉඩම් ප්‍රතිසංස්කරන ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් සල්ලි ටිකක් දෙන්න කියලා වෙන ව්‍යාපෘතියක් යෝජනා කළා වැඩක් නැහැනේ. ඒකල කියන්නේ මේකම කරන්න ඕනේ කියලා ඒකට වෙන එකක් යෝජනා කළා වැඩක් නැහැ. ඒතර අපිට ඒ අයගේ ඉංග්‍රීසි නොතේරුණු බවත් තමයි එහෙම කිව්වොත් අර කොයි දෙයක් නැවුවා මල්ලිපොල් කිව්වා වගේ උත්තරයක් එනවා. ඔය යෝජනා දෙකම නැතුව යන්න බැරිදටත් ඒ අය දෙකම වුණ කියන අපි කියන්නේ මුකුත් එපා කියලා. ඒක තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතිය අරමුදල් විතරක් දෙන්න සතුටු සිතින් පින්දීල බාර ගන්න අපි ලෑස්ති. දෙකම කෙරෙන්න ඕනි කියන ස්ථාවරේ අපි ඇමරිකාවේ ඉන්නවා නම් මුකුත් එපා කියන ස්ථාවරයට අපිට යන්න සිද්ධ වෙනවා. අපි තරහ කරගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවානේ. ඒ විකල්පේ පිළිගන්නේ නැතුව මේකම උණු කියද්දි අපි තේරුම් ගන්න මේකේ යටි අරමුණක් තියෙනවා කියලා. ඔය ඇමරිකාව පමණක් නෙවෙයි සියලුම බලගතු අය සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න එපා කියද්දි තමයි අපි කොටි ත්‍රස්තවාදයේ පරාජය කළා. අද ඔබයි මමයි භුක්ති විඳින සාමය ලැබිලා තියෙන්නේ. බටහිර රටවල් තරහ වීමේ පිරිවැයක් තියෙනවා. දැන් බටහිර රටවල් එක යාළු කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික උන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්න වෙනවා. අන්තවාදී දැක්කම අහකවලන් ඉන්න වෙනවා. ඉතින් එහෙම කරන එකද හොඳ? බටහිර රටවල සිත් රිදිලාරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නේ ජනතාව ඉදිරියේ තියෙද්දී බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව 113කට වැඩි ඡන්දකින් පරාජය කරලා රටේ ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපිව සතුටු කරලා තියන්න කියලා.